පින්වත් හැමදෙනාම සූදානම් වෙන්නේ අදත් ධර්ම ශ්‍රවණය කරන්න. ධර්ම ශ්‍රවණය කිරීමේ අරමුණ තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ දේශනාව තමන්ගේ ජීවිතයට එකතු කරගන්නේ කොහොමද කියන කාරණාව තේරුම් ගන්න එක. අපි දේශකයන්න් වහන්සේ කෙනෙක්ගෙන් ධර්මය ශ්‍රවණය කරන්නේ සම්පූර්ණ සූත්‍රයේ තියෙන එක එහෙමම දැනගන්න විතරක් නෙවෙයි. අපිට සූත්‍රයෙන් ධර්මය කියව ගන්න ඕන නම් ත්‍රිපිටකය තියෙනවා. ඕනම කෙනෙක්ට ඒ සූත්‍රය කියවලා තේරුම් ගන්න පුළුවන්. සරල සිංහලෙන්, ඒ වගේම ගැඹුරු සිංහලෙන්, ඒ වගේම පාලියෙන්, ඒ වගේම ඉංග්‍රීසියෙන් පවා දැන් ත්‍රිපිටකය ඔබට දැක් ගන්න පුළුවන්. ඒත් ඔබ ධර්මය ශ්‍රවණය කරන්නේ ඒ ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර පාඨය එහෙම්ම අහගන්න නෙවෙයි. ඔබ ධර්ම ශ්‍රවණය කරන්නේ ඒ දේශනයන් දේශකයන්න් වහන්සේ සිද්ධ කරන ඒ දේශනාව තුළ උන්වහන්සේගේ අත්දැකීම් අන්තර්ගත වෙන නිසා. එතකොට ඒ සූත්‍රයේ තියෙන දේවල් ජීවිතයට අරගෙන ඒ ජීවිතය වෙනස් කර ගනිමින් අත්දැකීම් ප්‍රකාශ කිරීමක් තමයි ධර්මය දානය කියන්නේ. එතකොට ධර්ම දානය කියලා කියන්නේ ත්‍රිපිටකයේ තියෙන දේවල් එහෙම මුද්‍රණය කරලා පූජ කරන එක නෙවෙයි. ත්‍රිපිටකයේ තියෙන දේවල් පූජ කරන එක පුස්තක දානයක්. ධර්මය දානයට දෙනවා නම්, ධර්මය තව කෙනෙක්ට දෙනවා නම්, තමන් විසින් ඒ ධර්මය පුහුණු කරලා ලබපු අත්දැකීම් තමයි දෙන්න ඕනේ. එතකොට මේ ලබපු අත්දැකීම් අහන්න තමයි ඔබ ධර්ම ශ්‍රවණය කරන්නේ. විවිධ ස්වාමින් වහන්සේලා විවිධ ආකාරයෙන් එකම සූත්‍රයක් විග්‍රහ කරන්න පුළුවන්. ඒ උන්වහන්සේලාගේ අවබෝධය, උන්වහන්සේලාගේ අත්දැකීමත් එක්ක. ඔබට සිද්ධ වෙනවා ඒ නිසා ඒ සියලු දේශනා ශ්‍රවණය කරන්න. මධ්‍යස්ථ මනසින් ශ්‍රවණය කරන්න. අහවල් ස්වාමින් වහන්සේගේ පමණක් දේශනා අපි ශ්‍රවණය කරනවා. අහවල් ස්වාමින් වහන්සේගේ දේශනා වැරදි කියමින් ඒ ස්වාමින් වහන්සේලා විවේචනය කිරීම හෝ ඒ ස්වාමින් වහන්සේලා සරණ යෑම නෙවෙයි කරන්න ඕනේ. අපි ඒ සියලුම දේශනා ශ්‍රවණය කරලා උන්වහන්සේලාගේ අත්දැකීම් අපි තේරුම් අරගෙන අපේ ජීවිතයට ඒක රුකුලක් කරගන්න, අපේ ජීවිතේ වෙනස් කරගන්න අවස්ථාවක් කරගන්න එකයි කරන්න ඕනේ. අද කතා කරන්න බලාපොරොත්තු වෙන දේශනාවෙන් අපි වරද්දගත්ත පොඩි තැනක් බුද්ධඝෝෂ හාමුදුරුව දේශනා කරලා තියෙනවා. බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා සමත භාවනා 40ක්. එතන මේ සමත භාවනා 40ේ අනුස්සති 10ක් තියෙනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති. බුදුන්ගේ ගුණ, දහම්ගේ ගුණ, සංඝුන්ගේ ගුණ මෙනෙහි කිරීම. ඡාගානුස්සති, සීලානුස්සති, ආනාපාන සති ආදී වශයෙන් අනුස්සති 10ක් තියෙනවා. ඕකේ තියෙනවා එක තැනක දේවතානුස්සති කියලා එකක්. එතන බොහෝ තැන්වල බොහෝ දෙනා පැහැදිලි කරලා දෙන්නේ දේවතානුස්සති කියන්නේ දෙවියන්ගේ ගුණ ගැන සිතීම, මෙනෙහි කිරීම කියලා. මට තියෙනවා ප්‍රශ්නයක්. දෙවියන්ගේ ගුණ මොනවද? දෙවියන්ගේ ගුණ සිහිපත් කරන්නේ මොකක් සඳහාද? ඒ තුළින් ලැබෙන ප්‍රතිලාභය මොකක්ද? දෙවියන්නනු ලෞකික ජීවිතයන් ගත කරන කට්ටිය, ඒ තුළින් අපේ ලෝකෝත්තර මාර්ගයට ලැබෙන්නේ මොනවද? දේවතානුස්සති කියන වචනය අපි වරද්දගෙන තියෙන්නේ. ඇත්තට එතන තියෙන්නේ දේවතානුස්සති නෙවෙයි, ද්වතානුස්සති. ද්වතානුස්සති කියලා කියන්නේ දෙයාකාර ලෝකයේ තියෙන දෙපැත්ත දිහා දකින එක. ලෝකේ පැති දෙකක් තියෙනවා. මේ පැති දෙක තේරුම් ගන්න එක, සිතේ තියෙන පැති දෙකක්, මේ පැති දෙක තේරුම් ගන්න එක තමයි මෙතනදී පැහැදිලි කරන්නේ ද්වතාවය. එතන මේ ද්වතාවය තේරුම් ගැනීම ද්වතානුස්සති. ද්වේතා විතක්ක කියලා සූත්‍රයකුත් තියෙනවා බුදුහාමුදුරුවෝ දේශනාවල. එතන මේ ද්වේතා විතක්ක සූත්‍රයේත් පැහැදිලි කරන්න ඔය කාරණාවම තමයි. එතන අද දේශනාවේ මාතෘකාව ද්වතානුස්සති. අපි බලමු කොහොමද මේ ද්වතානුස්සති තේරුම් ගන්නේ. එක දවසකුත් මම පැහැදිලි කළා මේ ලෝකයේ තියෙනවා කොටස් දෙකක්. උස තියෙනවා නම් මිටි තියෙනවා, ලස්සන තියෙනවා නම් කැත තියෙනවා,
මිහිරි තියෙනවා නම් අමිහිරි තියෙනවා ලෝකෙ හැමතිස්සෙම සාපේක්ෂකයි ලෝකෙ හැමතිස්සෙම මේ දෙපැත්ත පිහිටනවා මේ දෙපැත්තෙන් එක පැත්තකට බැඳුනොත් නිරායාසයෙන් අනිත් පැත්තට අපිට බැඳෙන සිද්ධ වෙනවා අනිත් පැත්තත් අපිට අයිතිවීම සිද්ධ වෙනවා යමෙක්ට අපි උසයි කියනකොට ඊට වඩා උස කෙනෙක් ආපු ගමන් ඒ කෙනා මිටි වෙනවා එතකොට අපි උස ලං කරගන්නකොටම මිටිත් ලං වෙනවා ඒ වගේ මේ ලෝකේ දිහා බැලුවාම අපිට පේනවා හැම පැත්තකම දුප්පත් පෝසත් උසස් පහත් ලස්සන කැත මේ විදිහට දෙපැත්තක් පවතිනවා. එතන මේ දෙපැත්තටම අපි සමානව මුහුණ දෙන්න ඉගෙන ගැනීම භෞතික ලෝකයේදී අපි දැනගන්න ඕනේ. ඒ වගේම ආධ්‍යාත්මික ලෝකෙත් දෙපැත්තක් තියෙනවා. අද දේශනාවේ මාතෘකාව මේ ආධ්‍යාත්මික ලෝකයේ පවතිනා වූ දෙපැත්ත. අපි කොහොමද ඒ ආධ්‍යාත්මික ලෝකයේ තමන්ගේ සිතේ තියෙන දෙපැත්ත තේරුම් ගන්නේ? මේක මනෝවිද්‍යාවෙත් එනම් පැහැදිලි කරලා තියෙනවා. මනෝවිද්‍යාවට වඩා ඉතාමත් ගැඹුරෙන් බුදුහාමුදුරුව පැහැදිලි කරලා තියෙනවා තමන්ගේ සිතේ පවතින දෙපැත්ත පිළිබඳව. දැන් මම කියලා ගත්තොත් මේ මම කියනකොට එතන මයනු දෙකයිනේ. මයනු දෙකෙන් අපි අර්ථ දෙකක් කියනවා. ඒ පැත්ත තමයි ඒ තමයි ධන මම සහ ඍණ මම. හොඳ මම සහ නරක මම. ඒ වගේ මනෝවිද්‍යාවෙන් ගත්තොත් උපවිඥානය සහ අවිඥානය, සුපර් ඊගෝ සහ ID මනෝභාවය. ඔය විදිහට මේ හිතේ දෙපැත්තක් තියෙනවා. මේ දෙපැත්ත තේරුම් ගන්න ඕන අපි මුලින්ම. ඕනම කෙනෙක් යම් දෙයක් සිද්ධ කරන්න ගියාම හිත ඇතුළේ කෙනෙක් කියනවා ඒ දේ සිද්ධ කරන්න කියලා. ඒ වගේම තව කෙනෙක් කියනවා ඒක කරන්න එපා කියලා. එතන මේ ඇතුලේ ඉන්න මේ දෙන්නව තේරුම් ගන්න ඕනේ. ඒ දෙන්නව තේරුම් ගන්න කලින් අපි බාහිර ලෝකයේ පිළිබඳව තේරුම් ගන්න ඕනේ. මේ බාහිර ලෝකයේ අපේ ලෝකයේ සමහර දේවල් වලට කැමති වෙනවා. අපි ලෝකයේ තියෙන දේවල් වලටම අකමැති වෙනවා. අපි බැලුවොත් ඇයි මේවට කැමති වෙන්නේ? කැමති වෙන්නේ ප්‍රිය නිසා. අකමැති වෙන්නේ අප්‍රිය නිසා. එතන මේ අප්‍රිය ප්‍රිය මනාප මේ බව මනස තුල පවතිනක්. එකම දෙයක් තව කෙනෙක්ට ප්‍රිය වෙනකොට තව දෙයක් ඒ දෙයම තවත් කෙනෙක්ට අප්‍රිය වෙන්න පුළුවන්. කොහොමද එහෙම වෙන්නේ? ඒකට හේතුව ඒ භෞතික දේ තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඒකට හේතුව තමන්ගේ දකින විදිහේ ප්‍රශ්නයක්. එතකොට මේ දස්සනේන පහතබ්බය දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු අංගයක් තියෙනවා. අංග කිහිපයක් තියෙනවා. මේ දර්ශනේ දැක්මෙන් තමන්ගේ තියෙන අවබෝධය තුළින් තමන්ගේ හිතේ කෙලෙස් ප්‍රමාණයක් තියෙනව නැති කරගන්න. ඒක ධර්ම ශ්‍රවණයෙන් තමයි නැති වෙන්නේ. ශ්‍රවණය කිරීම තුළින් ඔබට ලැබෙනවා ඥාන තුනක්. පළවෙනි එක තමයි ශ්‍රුතමය ප්‍රඥා. එතන මේ ශ්‍රුතමය ප්‍රඥාව කියලා කියන්නේ අහල ලබන ඥාණය. උදාහරණයක් විදිහට මම ඔබට කියනවා 2 2 4, 3 3 6. එතකොට ඔබ කල්පනා කරනවා 2 2 4, 3 3 6, 2 2 4, 3 3 6. ඒක කටපාඩම් කරලා තියාගන්නවා. ඊට පස්සේ මම අහනවා නැවත ප්‍රශ්නයක්. එහෙනම් 5 5 කීයද? එතකොට හරි ප්‍රශ්නයක්. හාමුදුරු 2 2 4, 3 3 6 කියලා කියලා දුන්නට 5 5 කීයද කියලා කියලා දුන්නේ නැහැ. අන්න එහෙනම් ශ්‍රුතමය ප්‍රඥාවෙන් අහපු දෙයින් එහාට ගියපු දෙයක් අපිට සිතන්න වෙනවා. එහෙනම් ශ්‍රුතමය ප්‍රඥාවෙන් නැවතිලා හරියන්නේ නැහැ. අපි ඒක ගෙනියන්න ඕනේ චින්තාමය ප්‍රඥාවක් බවට. අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ අහපු දෙයට වඩා දෙයක් හිතන්න. ඒ තමයි චින්තාමය ප්‍රඥා. චින්තාමය ප්‍රඥාව තුළ කොච්චර හිටියත් වැඩක් නැහැ. එතනින් එහාට ගිහිල්ලා සමහර දේවල් තියෙනවා ඇහුවත් හිතුවත් මදි. කරලම බලන්න ඕනේ. කරනකොට තේරෙනවා මේක අපිට එක කරගන්න පුළුවන්, එක කරගන්න බැහැ කියලා. බහස් කෙනෙක් පෙදරේරු කර්මාන්තයේ දෙන කෙනෙක් කපරාරු කරනකොට අපි ඒක දිහා බලන් ඉඳලා හිතනවා අපිටත් පුළුවන්, අපිටත් ලේසි බදාම ගහලා බදාම කපන්න, හරි අමාරු නැහැ, පොඩි වැඩක්නේ කියලා අපිට හිතෙනවා. දැන් ඒක හිතන්න පුළුවන්. දැන් හිතන්න කියලා හිතන්න පුළුවන් කියලා අපි ගිහිල්ලා කරලා බලනවා. අපි බදාම ගහලා බලනවා මදින්න. අපිට මැද ගන්න බෑ, අපිට කපා ගන්න බෑ, අපිට ඒ බාසුන් නැහැ සිද්ධ කරන විදිහටම ඒක දේ සිද්ධ කරගන්න බෑ. සමහර දේවල් තියෙනවා භාවනාමය ප්‍රඥා, භාවිතා කිරීම තුළින් ඉගෙන ගන්න ඕන දේවල්. ඒ වගේම ගෘහණියෝ දන්නවා දැන් පොල් සම්බෝල හදනකොට පොල් සම්බෝල හදාගෙන යන අතර ගෙදර දෙහි හොයනවා. දැන් දෙහි හොයනවා පොල් සම්බෝලට දාන්න. හොයනකොට හොයනකොට දෙහි නැහැ. දැන් හරි ප්‍රශ්නයක්. දෙහි නැහැ කියලා පොල් සම්බෝල විසික් කරනවද? නැහැ. ඔබ මොකද කරන්නේ? එක්කෝ ලුණු දෙහි කෑල්ලක් දානවා, නැත්තම් තක්කාලි ගෙඩියක් දානවා, නැත්තම් බිලින් ගිරියක් දානවා, නැත්තම් සියඹල ටිකක් දානවා. ඔය විදිහට ඔබට විකල්ප තියෙනවා. ඒ වෙනුවට ආදේශකයක් ඔබට පුළුවන් යොදා ගන්න. ඒක ලැබුණේ
ශ්‍රුතමය ප්‍රඥාවෙන් නෙවෙයි, චින්තාමය ප්‍රඥාවෙන් නෙවෙයි, භාවනාමය ප්‍රඥාවෙන්. ඔබ භාවිතා කිරීම තුළින් ලැබපු ඥානයක් තමයි ඒක. දැන් කෙනෙක් ඉන්නවා භාවනාමය ප්‍රඥාව නැහැ, ජීවිතේට උයලා නැහැ. ඒගොල්ලෝ එයා විවාහ වුණාට පස්සේ ඔන්න පළවෙනි වතාවට තමයි උයන්න පටන් ගත්තේ. ඔම් දැන් උයනකොට දවසක් නෝන කෙනෙක් උයනවලු මහත්යට. උයනකොට පොල් සම්බෝලේ හදලා ඉවර වුණාට පස්සේ දෙහි නෑ එයාටත්. ඊට පස්සේ එයා කොමාරි පොල් සම්බෝලේ හදලා මහත්යට දුන්නලු. මහත්ය පොල් සම්බෝලේ කාලා බලලා කියනවා, මොකද මේ පොල් සම්බෝලේ කරස් කරස් ගාලා පපඩම් හැපෙනවා වගේ හැපෙන්නේ කියලා ඇහුවලු. ඉතින් මං දෙහි හෙව්ව තිබ්බ නැති නිසා ලෙමන් පෆ් දෙකක් දැම්ම කිව්වා. බලන්න, එයා ගාව භාවනාමය ප්‍රඥාව නැහැ, එයා ගාව භාවිතා කිරීම තුළින් ලැබපු ඥානය නැහැ. එහෙම හරියන්නේ නැහැ. අවශ්‍ය විදිහට ඒ අවශ්‍ය තැනට ගැළපෙන දේ යොදා ගන්න නම් අපිට සිද්ධ වෙනවා භාවිතා කරලා බලන්න. ඒතොර මේ අත්දැකීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. අපි ධර්මයේ කොච්චර ඇහුවත්, ධර්මයේ කොච්චර මෙනෙහි කළත් මදි. අපි ඒක කරලා බලන්න ඕනේ. කරලා බැලුවට පස්සේ අපිට තේරෙනවා අර ඇහුව දේවල් වලට වඩා, අපි හිතපු දේවල් වලට වඩා එහා ගියපු දේවල් ටිකක් මේක ඇතුළේ තියෙනවා. ධර්ම මාර්ගයේ යනකොට යනකොට ඔබේ අභ්‍යන්තරයේ ලොකු වෙනස්කම් ටිකක් ඇති වේවි. ඒ වෙනස්කම් තුළින් ඔබ මෙතෙක් කල් හිතාගෙන හිටපු දේවල් සමහර ඒවා වැරදි කියලා තේරේවි. උදාහරණයක් විදිහට අපි හැමතිස්සෙම හිතනවා බාහිරයෙන් අපට පිහිටක් ලැබේවි කියලා. අපි පුංචි කාලේ එහෙම හිතුවා, ඊට පස්සේ තරුණ කාලේ අපි එහෙම හිතුවා, මේ ධර්ම මාර්ගයේ ගොඩක් දුරට යන්න කලින් අපි එහෙම හිතුවා බාහිරයෙන් අපට පිහිටක් ලැබේවි කියලා. හැබැයි ධර්ම මාර්ගයේ යනකොට අපිට තේරෙනවා බාහිරයෙන් කිසිදු පිහිටක් අපිට ලැබෙන්නේ නැහැ. අත්තාහි අත්තනෝ නාතෝ, තමන්ට පිහිට වෙන්නේ තමන්ම පමණයි. බුදුන් වහන්සේ කියන්නේ තමා තුළ පවතිනා වූ අවබෝධයක් මිසක් බාහිරේ ඉන්න පුද්ගලයෙක් නෙවෙයි කියලා ඔබට පැහැදිලි වේවි. ඒ පැහැදිලි වීමත් එක්ක ඔබ ලෝක දිහා දකින විදිය වෙනස් වෙනවා. ඒ දකින විදිය වෙනස් වුණාම තමයි ඔබේ හිතේ තියෙන මේ කැමැත්ත අකමැත්තට හේතුව ඔබට තේරෙන්නේ. ඒ කැමැත්ත අකමැත්තට හේතුව ඔබ දකින විදිය ප්‍රශ්නයක් කියලා ඔබට තේරේවි. අපි යම් දෙයකට ගැටෙන්නේ, යම් දෙයක් එක්ක ගැටෙන්නේ, යම් දෙයක් එක්ක බැඳෙන්නේ අපි ඒකට වටිනාකමක් දාන නිසා. අපි ඒකට වටිනාකමක් දානවා මේක මෙහෙමයි කියලා. එතකොට මේ ප්‍රශ්නය තියෙන්නේ ඒ භෞතික දේ ලෝකේ තියෙන දේවල් වල නෙවෙයි. ලස්සන භවයේ කැත භවයේ නෙවෙයි. ලස්සනයි කියලා අපි දාගන්න එකේ, කැතයි කියලා දාගන්න එකේ මේ දා ගැනීම අපේ මේ සිතේ තියෙන අඩුවක්. බුදුහාමුදුරුවෝ කියනවා ඒව නවත්තන්න එපා. සිතේ හැටි අවබෝධ කරගන්න. වේදනාසු වේදනානුපස්සී විහෙරති. කැමැති වෙන විට කැමැති වෙන බවත්, අකමැති වෙන විට අකමැති වෙන බවත් තේරුම් ගන්න. සමහර දේවල් තියෙනවා අපිට හිතනවා කැමැතිත් නැහැ අකමැතිත් නැහැ කියලා. අදුක්කම අසුක කියලා කියනවා එකට. මේ කැමතිත් නැහැ අකමැතිත් නැහැ වගේ දේවල් වලදී අපිට හිතෙනවා අපි මධ්‍යස්ථයි වගේ, අපි උපේක්ෂාවෙන් ඉන්නේ වගේ. නැහැ, එතන තියෙන්නේ මෝඩකම. කැමැත්තට මුල් වෙන්නේ ආසාව, අකමැත්තට මුල් වෙන්නේ තරහා. ඒ වගේම අදුක්කම අසුකයට කැමැත් අකමැත්ත දෙකම නැහැ කියන එකට මුල් වෙන්නේ මෝඩකම හෙවත් අසිහිය. අපි හොඳට සිහියෙන් හිටියොත් අපිට තේරෙනවා සෑම දෙයකටම සියුම් හෝ කැමැත්තක්, සියුම් හෝ අකමැත්තක් අපේ සිතේ තුළ සිත තුළ පවතිනවා. ඒකට හේතුව විවිධාකාර වෙන්න පුළුවන්. ඒත් මේ සියුම් හෝ කැමැත්ත අකමැත්ත අපි තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තේ නැත්නම් අපිට හිතනවා නිකන් ඒකට කැමතිත් නැහැ අකමැතිත් නැහැ කියලා. බස් එකේ යනකොට අපිට සමහර දේවල් පේනකොට අපිට තේරෙනවා ඒනම් කැමතිත් නැහැ අකමැතිත් නැහැ, ඒ ගැන කිසිම අදහසක් නැහැ වගේ. ඒ කියන්නේ අවබෝධයටපත් වෙලා නෙවෙයි, ඒ කියන්නේ උපේක්ෂාවටපත් වෙලා නෙවෙයි. එතන වෙලා තියෙන්නේ තමන්ගේ සිත දන්නේ නැහැ මොකක්ද කැමැත්ත මොකක්ද අකමැත්ත. තමන්ගේ සිත පවතින්නේ කොතනද කියලා අපි දන්නේ නැති කම තමයි එතන තියෙන්නේ. අසිහිය හෙවත් මෝඩකම තමයි එතන තියෙන්නේ. අපි මාර්ගය පුහුණු කරනකොට, සිහිය පුහුණු කරනකොට සිතේ පවතින සියුම් කැමැත්ත, සියුම් අකමැත්ත පවා අපිට පේන්න පටන් ගන්නවා. එතකොට අපි කල්පනා කරන්න ඕනේ ඇයි මේකට අපි ප්‍රිය වෙන්නේ, ඇයි අපි මේකට අප්‍රිය වෙන්නේ. එතකොටම තේරෙනවා අපි මේක මනින නිසා තමයි ප්‍රිය බවක් අපේ හිතේ ඇවිල්ලා තියෙන්නේ. මලක් දැක්කහම ඔබට ලස්සනයි කියලා කියන්න පුළුවන්. ඒ මල ලස්සනයි කියලා කියන්නේ ඔබ දැකපු මල් වලට සාපේක්ෂව මිසක් ඇත්තටම මේක ලස්සනක් නිසා නෙවෙයි. එහෙම ලෝකේ ලස්සනක් කියලා පෙන්වන්න පුළුවන් එකක් නැහැ.
ලේක කැතක් කියලා තියෙනවා නම් ඒ කැතක් කියලා එකක් පෙන් කැතයි කියලා පෙන්වන්න පුළුවන් එකකුත් නැහැ ඊට වඩා සාපේක්ෂව දෙයක් කැත නම් මේක ලස්සන වෙනවා මේකට සාපේක්ෂව දෙයක් ලස්සන නම් මේක කැත වෙනවා අන්න ඒ විදිහට මැනලා තමයි අපි මේ කැත බව කැත හෝ ලස්සන බව කියන්නේ ඒතොර මේ ලෝකේ තියෙන දෙපැත්තක් පවතින්නේ මනින නිසා හැමතිස්සෙම ලෝකේ දෙපැත්ත පවතින්නේ මනින නිසා හේවත් මාන්නය නිසා නම් අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ මම මා ගැන තේරුම් ගත්තේ නැත්නම් අපේ ලෝකේ තියෙන මේ මැනීම ලෝකේ තියෙන මේ සාපේක්ෂ බව තේරුම් ගන්න බෑ මම මං දිහාවට බලන් හැරෙන්න ඕනේ මම මං දිහාවට යොමු වෙන්න ඕනේ යොමු වෙලා බලන්න ඕනේ මගේ ඇතුළ වැඩ කරන්නේ කොහොමද කියලා මගේ ඇතුළ වැඩ කරනකොට හැමතිස්සෙම මට තේරෙනව දෙයක් ඇතුළෙන් එක්කෙනෙක් ඉඳගෙන කියනවා ඒ දේ කරනවා නම් කරන්න කියලා අපි හිතමු මොකක් හරි කෑමක් දුන්නා කියලා අලුතෙන් හදපු කෑමක් හරි වටලප්පන් එකක් හරි ඔහොම ඔබේ අතට දුන්නාම හිත ඇතුලෙන් කෙනෙක් කියනවා කන්න රස ඇති හොඳ ඇති පෙනුම තියෙනවා ඒ කියන්නේ අනිවාර්යයෙන් මේක රසට තියෙනවා ඇති කියලා කෙනෙක් අපිව පොළඹවනවා අපිව මොටිවේට් කරනවා ඒ වගේම තවත් එක්කෙනෙක් ඇතුලේ නම් කියනවා නෑ ඇඟට අගුණයිනේ සීනි නේද කන්න එපා ඕක් කන්න එක හරි නෑ මේ මිනිස්සුත් බලන් ඉන්නවා මෙතන කාලේ හරියන්නේ නෑ අන්න ඒ විදිහට හිතේ ඇතුලෙන් තව කෙනෙක් කියනවා ඒක එපා කියලා. ඒතර කෙනෙක් කන්න කියනකොට තව කෙනෙක් එපා කියනවා. පිටින් ඉන්න අය නෙවෙයි තමන්ගේ ඇතුළම දෙන්නෙක් ඉන්නවා වගේ සමහරලාවට තේරෙනවා අපිට. මේ දෙන්නගෙන් ජයග්‍රහණය කරන එක්කෙනා කියන දේ තමයි අපි සිද්ධ කරන්නේ. එක්ක එපා කියන දේ කෙනා ජයග්‍රහණය කරොත් තර්ක කිරීමෙන් අපි ඒක නොකා ඉන්නවා. ජයග්‍රහණය කරොත් කන්න කියන කෙනා අපි එතනදී ඒක කන්න පටන් ගන්නවා. ඔබ තේරුම් ගන්න ඕනේ මේ ඇතුළේ ඉන්න දෙන්නම මේ දෙන්නා හරි භයානකයි. ඔබට හිතෙනවා මේ දෙන්නගෙන් එකෙනෙක් තියාගත්තා නම් හරි. අර නරක පැත්තට පොළඹවන කෙනා, නරක පැත්තට යොමු කරන කෙනා, පිනක් කරනකොට යහපත් දෙයක් කරනකොට ඒක නවත්තන කෙනා, අර ඇතුළේ ඉන්න අපි කියන්නේ අකුසලය. මේ අකුසලය කියන එක අපිට පුළුවන් නම් වළක්වන්න අපි දිනුම් කියලා අපේ ඇතුළේ අදහසක් තියෙනවා. ඒ කියන්නේ පින තියාගෙන පව අයින් කළොත් අපි දිනුම් කියලා අපිට හිතෙනවා. ඒ වුණාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පුණ්‍ය පාප පහීනස්ස නත්ති ජාගරතෝ භයං. පින් පව් ප්‍රහීන කළ කල්හි බියක් කොයින්ද? ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා පින පව ගැනත් විග්‍රහයක් කරන්න. අපි ඒක ඉස්සරහ වැඩසටහනකදී ඉස්සරහ දේශනාවකදී පැහැදිලි කරන්න. දැන් මෙතනදී ඔබ තේරුම් ගන්න ඕනේ ප්‍රධානම දේ තමයි මේ හිතේ තියෙන යහපත් පැත්ත තියාගෙන අයහපත් පැත්ත අපි අතහරින්න යන එක නෙවෙයි කරන්න ඕනේ. මුලින්ම අපි කරන්න ඕනේ මේ හිතේ දෙපැත්ත තියෙන බව තේරුම් ගන්න ඕනේ. දෙපැත්ත වැඩ කරනකොට තේරුම් ගන්න ඕනේ. දැන් බස් වෝල්ටේජ් එකේ ඉන්නවා. බස් එක පරක්කු වෙනවා. හිත ඇතුලෙන් කෙනෙක් කියනවා ආ බස් එක පරක්කු වෙයි නේද? මොකද පරක්කු වෙන්නේ? දැන් මේ කොහොමද ගමන යන්නේ? හිත ඇතුලෙන් අසහනය ඇති කරවන අදහසකුත් එනවා. ඒ වගේම කියනවා නෑ ඔක පරක්කු වුණාට කමන්නේ කොහම හරි ඒවිනේ අපි ත්‍රිවිල් එකේ හරිය. ඒ වගේ ධනාත්මක පැත්තෙන් හිතන අදහසකුත් එනවා. මේ ඇතුලේ දෙන්න හැමතිස්සෙම යුද්ධ කරනවා. සුරා අසුර යුද්ධය වගේ මේක ඇතුලේ හැමතිස්සෙම යුද්ධයක් තියෙනවා. මේ හිත ඇතුලේ හැමතිස්සෙම මේ දෙන්න ගැටෙනවා. ගැටිලා එළියට මතුවෙන එක්කෙනා තමයි අපිට පේන්නේ සිත විදිහට. ඒ එළියට පේන සිත ගැන නෙවෙයි අපි දකින්න ඕනේ. මේ අභ්‍යන්තරයේ ගැටෙන දෙපැත්ත ගැන අපි තේරුම් ගන්න ඕනේ. නරක මමගෙන් මුලින්ම අයින් වෙන්න ඕනේ. නරක පැත්තෙන් කොහොමද අයින් වෙන්නේ? අපි බලන්න ඕනේ මේ හිත හැමතිස්සෙම ඇයි අපිව මේ පොළඹවන්නේ? ඇයි අපිව මේකට යොමු කරවන්නේ? එතකොට අපිට තේරෙනවා මේ හිතේ තියෙන දුර්වලතාවය. හිතේ තියෙන දුර්වලතාවය තමයි නොදන්නකම. මේ මෝඩකම, මේ හරියට නොදන්නකම, මෝඩකම තමයි අපිව එක්ක අලවන්නේ, අපිව එක්ක ගැටවන්නේ. ඒතකොට මේ නොදන්නකම දුරු කරගන්න අපේ හිතේ තියෙන ඇලීම, ගැටීම ඉබේටම දුර්වලලා යනවා. ඉබේටම කඩාගෙන වැටෙලා යනවා. අපි කොහොමද තේරුම් ගන්නේ මේ හිතේ තියෙන මෝඩකම, හිතේ තියෙන දුර්වලතාවය? බලමු කොහොමද කරන්නේ කියලා. මුලින්ම ඔබ තේරුම් ගන්න ඕනේ එවැනි අවස්ථාවක මම මේ ඉන්නේ මෝඩකමෙන්. මම මේ නොදන්නකමට තමයි සිද්ධ කරන්නේ. මේ නොදන්නකමට තමයි මේ දේවල් ඇති වෙලා තියෙන්නේ කියලා මුලින්ම තමන් පිළිබඳව තමන් කල්පනා කරන්න ඕනේ. තමන් පිළිබඳව තමන් සොයන් විවේචනයකට එන්න ඕනේ. මම සියලු දේවල් දන්න කෙනෙක්. මම මෙහෙම නෑ, මගේ හිතේ මේ දේවල් ඇති වෙන්නේ නෑ කියලා පූර්ණ නිගමනයක් ඇති කරගෙන ඉන්න එපා. දවසක් හිටියලු තාත්තා කෙනෙක්. මේ තාත්තයි පුතයි ඉතාමත් ආදරෙන් හිටියා.
ඔම දවසක් තාතයා ගියාලු ගමන තාත කඩේට ගියාලු ගිහිල් එනකොට පුතාව පිරිසක් ඇවිල්ලා මරලා දාලා පුච්චලා දාලා අඳුර ගන්න බැරි වෙන්නම තාත ඉතාමත් දුක් වෙලා ඒ වෙලාවේ ඉතින් කනගාටු වෙලා හඬලා වැළපිලා ඊට පස්සේ මොකද කරේ පුතාගේ සිරුර අරගෙන ආදාහනය කරලා ඒ ඉතුරු වෙන අලු ටික දාගත්තුණු මුට්ටියකට මුට්ටියකට දාගෙන තාත්තා මොකද කරන්නේ මේ පුතාව ළඟ තියාගෙන ඉන්නවා. ඉතින් මුට්ටිය ළඟ තියාගෙන පුතා විදිහට සලකනවා. ඉතින් අවුරුද්දක් දෙකක් විතර ගියා. මහා රාත්‍රියේ තාතර සද්දයක් ඇහෙනවා. දොරට තට්ටු කරනවා. කවුද කියලා ඇහුවාම තාත්තේ මං ආවා. කවුද ඔය? මේ පුතා කතා කරන්නේ. දොර හරින්න තාත්තේ. ඉතින් තාත්තා කියනවා මේ පුතා වෙන්නේ කොහොමද මේ මාව රවට්ටන්න එන්න එපා. මේ මංගාව අලු පුතාව මේ මරලා දාලා ගිය අවුරුදු දෙකෙණෙක්. ඉතින් පුතා වෙන්න විදියක් නැහැ කියලා ඔන්න දැන් තාත්තා බයින්න පටන් ගත්තා. පුතා දොරට තට්ටු කරනවා. දොර හරින්න තාත්තේ මම මේ ආවා. මේ රවට්ටන්න එපා මාව. දැන් පුතාය කටහඬ අඳුර ගන්නත් බෑ. ටික අවුරුද්දක් විතර ගිහිල්ලානේ. ඊට පස්සේ මොකද වුනේ? තාත්තා දොර ඇරියෙම නැහැ. තාත්තා පූර්ව නිගමනයක හිටියා පුතා මැරුණමයි කියලා. පුතා දොරට තට්ටු කළා තට්ටු කළා ගියා. මොකද වෙලා තියෙන්නේ? පිරිසක් ඇවිල්ලා පුතාව පැහැරගෙන මියගියපු දරුවෙක්ගේ මලසිරුරක් ගිනි තියලා ගිහිල්ලා මේ පුතා කොහොම හරි පැනලා ඇවිල්ලා එතනින් ඊට පස්සේ තාත්තා හොයාගෙන ආවට තාත්තා අර අදහසකින් හිටියා පූර්ව නිගමනයකින් හිටියා පුතා මැරළමයි කියලා. බලන්න අපේ ජීවිතයේ ගොඩක් වෙලාවට අපි පූර්ව නිගමන තියන් ඉන්නවා මම හරි කියලා. එක්ක මේක මෙහෙමමයි කියලා. අපි නම්‍යශීලී නැත්තම් අපි මධ්‍යස්ත නැත්තම් මේ ගමන යන්න බෑ. ඔබට තීරණය කරන්න අයිති නැහැ ඔබ යන පාර හරිමයි කියලා. ඒ වගේම ඔබ යන පාර වැරදිමයි කියලා ඔබට තීරණය කරන්න අයිතිකුත් නැහැ. මේ මධ්‍යස්ථව යන්න ඕනේ මේක හරිද වැරදිද කියලා හැම තිස්සෙම අපි නිරීක්ෂණය කරමින් යන්න ඕනේ. විද්‍යාඥයෙක් වෛද්‍යවරයෙක් පරීක්ෂණ පවත්වනවා වගේ මේක හරිමයි කියලා පූර්ව නිගමනයකුත් නැතුව වැරදිමයි කියලා පූර්ව නිගමනයකුත් නැතුව මධ්‍යස්ථව ඉඳන් යන්න ඕනේ. හැබැයි සමහරු අවාසනාවට බොහෝ දෙනා ධර්මය පොඩ්ඩක් තේරුම් ගත්තේ ගමන් ආ මම හරි මම තමයි දන්න කෙනා අනිත් අය දන්නේ නැහැ මම සියලු දේවල් දන්නවා කියලා ඒ දේවල් අනිත් අයට කියන්න යනවා අනිත් අයට ප්‍රකාශ කරන්න යනවා. කෙටියෙන්ම කිව්වොත් හාමුදුරුවන්ට පවා ධර්මය උගන්වන්න එනවා. ඒක තමයි හැටි. ඒක අපිටත් වෙලා තියෙනවා. ධර්ම අවබෝධය ටිකක් ලැබෙනකොට අපි උත්සාහ කරනවා තව කෙනෙක්ට කියා දෙන්න. ඒක ස්වභාවිකව සිද්ධ වෙන දෙයක්. හැබැයි අපි ඕනාවට වැඩිය මා තුළ මමත්වය ඇති කරගත්තොත් මා දන්නා කෙනෙක් අනික් අය නොදන්නා අය කියන අන්න ඒ තමා තුළ ඉදිමිච්ච මානසිකත්වය ඇති කරගත්තොත් අපේ මාර්ගය එතනම වැළකෙනවා. අපේ මාර්ගය එතනම කඩාවැටෙනවා. සමහර අයට ඔන්න ඔය චින්තනය තියෙනවා. ඔන්න ඔය අදහස තියාගෙන ගොඩක් වෙලාවට ස්වාමින් වහන්සේලාව ධර්මය දන්න ගුරුවරුන්ව පහත් කරලා සලකනවා. ඒගොල්ලෝ දන්නේ නැති අය ඒගොල්ලොන්ට වඩා මම දන්නවා කියන අදහසින් ඉන්නවා. ඒ වගේම තමන්ගේ සිත දිහා නිරීක්ෂණය කරන්නේ දැන් මගේ හිතේ වැඩේ හරි. ඒකනේ මම අනාගාමී වෙච්ච කෙනෙක් මම සක්‍රුදාගාමී වෙච්ච කෙනෙක් මං අරහත්වයට පත්වෙච්ච කෙනෙක් කියලා පූර්ව නිගමනයකට යොදාගෙන පූර්ව නිගමනයක් දාගෙන ඉන්නවා. එයා යාගේ සිත දිහා බලන්නේ ඇයි හිතේ යාගේ කෙලෙස් නැහැ කියලා එයා හිතාගෙන ඉන්නවා. ඒත් ඔබ කොච්චර අවබෝධ ලැබිච්ච කෙනෙක් වුණත් ඔබ බලාගෙන ඉන්න ඔබේ සිත දිහා ඔබේ සිත සමහර විට ඔබට වංචාවක් කරනව වෙන්න පුළුවන්. ඔබේ ඇතුළාන්තයේ තියෙන්නේ අවබෝධයක් වගේ වුණාට අනවබෝධයක් වෙන්න පුළුවන්. ඔබ පාරක යනකොට හරියට ඔබ යන පාර දන්නේ නැත්නම් ඔබ යන පාර හරිමයි කියලා හිතාගෙන ගියොත් ඔබට වැරදිලා ගොඩාක් දුර වැරදි දුරක් යන්න වෙනවා. වැරදි පාරක සෑහෙන දුරක් යන්න වෙනවා. ඊට වඩා හොඳ නැද්ද යන පාර පොඩ්ඩක් වැරදෙන්නත් පුළුවන්. එතන ඉන්න ළඟ කෙනෙක්ගෙන් අහනවා මේ යන්නේ මේ මෙහෙටද යන්න තියෙන මේ පාර. අපි අහගෙන යනවා. එතකොට අපිට වැරදුනත් ඉක්මනින් හැරිලා හරි පාරට එන්න හැකියාව තියෙනවා. නම්‍යශීලී කෙනාට ඉක්මනටම වැරදුනත් ඉක්මනට ආයි සකස් කරගෙන එයාට මාර්ගයට එන්න හැකියාව තියෙනවා. නමුත් නම්‍යශීලී නැති දැඩි කෙනාට එයා වැරද්ද ගත්තොත් එයා වැරදි පාරේ සෑහෙන දුරක් යනවා. එයාට හරි ගියොත් එහෙම එයා හරි පාරේ සෑහෙන දුරක් යනවා. ඒක හරි. ධම්මානුසාරී පුද්ගලයා ධර්මය සාකච්ඡා කරමින් ධර්මය විනිශ්චය කරමින් යනකොට එයාට ගමන දුරයි. ඒ ශ්‍රද්ධානුසාරී පුද්ගලයා විශ්වාසයෙන් ගමන් කරන පුද්ගලයාගේ මාර්ගයේ කෙටි. මොකද එයා තර්ක කර කර ඉන්නේ. එයා ඒ ගමන යනවා. නමුත් ඔබ
ඉඳලා හිටලා ධර්ම ධම්මානුසාරී පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. තමන් යන මාර්ගයේ හරිද කියලා නැවතවතාවක් හැරිලා බලන්න ඕනේ. මගේ සිතේ කෙලෙස් නැහැ කියලා මට දැනෙන්න පුළුවන්. කෙලෙස් එයිද දන්නේ නැහැනේ. ඒ නිසා අපි කොයි වෙලාවෙත් පරීක්ෂාවෙන් ඉන්න ඕනේ. අපි හිතමු අපේ ගේ ඇතුළට එනවා නයෙක්, අපේ ගේ ඇතුළට එනවා සර්පෙක්. මේ සර්පයා ආවට පස්සේ අපි හිතනවා ටික වෙලාවක් ගියාම සර්පයා යන්නේ නැති. අපි සර්පය යනවා දැක්කෙත් නැහැ. ඒත් අපිට හිතනවා සර්පයා ගියා තමයි. දැන් අපි සර්පයා ගියා කියන පූර්ව නිගමනයේ ඉඳගෙන අපි ඒකෙන සැලකිල්ලක් නැතුව ඇතුලේ වැඩ කරන්න පටන් ගත්තොත් බැරි වෙලා හරි සර්පයා හිටියොත් මොකද වෙන්නේ? ඔබට දෂ්ට කරાવી, ඔබ අනතුරටපත් වේවි. අපි මෙහෙම හිතුවොත් සර්පයා ඉන්නත් පුළුවන්, ගිහිල්ලා වෙන්නත් පුළුවන්. අපි කෝකට සැලකිල්ලෙන් ඉන්න ඕනේ කියලා පරීක්ෂාවෙන් සූදානමින් ඉන්නවනම් අන්න එතනදී ඔබට වරදින්න පුළුවන් ඉඩකඩ අඩුයි. ඔබට සර්පයා දෂ්ට කරන්න පුළුවන් ඉඩකඩ අඩුයි. අන්න ඒ වගේ තමයි මාර්ගය යනකොට. කෝටේශ්‍රී දේවානන්ද හාමුදුරුව කියලා හාමුදුරුව කෙනෙක් හිටියා. මේ හාමුදුරුවන්ගේ සතිපට්ඨාන සූත්‍රය කියන ද ග්‍රන්ථයේ මෙන්න මෙහෙම අදහසක් කියනවා. මං කියන්නේ ඒක නිවැරදිම අදහසක් හෝ වැරදි අදහසක් කියලා. උන්වහන්සේගේ දේශනාවේ විග්‍රහය මෙන්න මෙහෙම අදහසක් තියෙනවා. උන්වහන්සේ දේශනා කරනවා අරඤ්ඤ ගතෝවා රුක්ක මූල ගතෝවා ශුන්‍යාගාර ගතෝවා කියලා සතිපට්ඨානෙ සඳහන් කරන්නේ මෙන්න මේ අර්ථයෙන් වෙන්න පුළුවන් කියලා උන්වහන්සේ අර්ථයක් කියනවා. ඔබ මේක හරිමයි කියලා වැරදිමයි කියලා ගන්න ඕනේ. අපි මේකෙන් ගත යුත්තේ ගමුකෝ. උන්වහන්සේ කියන්නේ අරඤ්ඤ ගතෝවා කියන්නේ මේ කැලේකට ගියපු කෙනෙක් වෙන්න කියලා නෙවෙයි. ඔබ කැලේකට ගියපු කෙනෙක් වගේ සිහියෙන් ඉන්න. කැලේකට ගියාම මොන වගේද? හැමතිස්සෙම අපි අවධානයෙන් ඉන්නේ කොහෙන් සර්පෙක් එයිද දන්නේ නැහැ, කොහෙන් ගරුඩෙක් එයිද දන්නේ නැහැ, කොහෙන් මේ තමන්ට අනතුරක් සිද්ධ වෙයිද දන්නේ නැහැ, ගෝනුස්සෙක් ඉඳීද දන්නේ නැහැ. ඔබ ඒක නිසා සැලකිල්ලෙන් ගමන් කරනවා. කැලේකට ගිය මිනිස්සේ ඉතාමත් පරිස්සමෙන් සිහියෙන් අඩිය තියෙන තැන්වලට අඩිය තියන්නේ සිහියෙන්. මඩවලක් වෙන්න පුළුවන්, එතන උගුලක් තියෙන්න පුළුවන්, එතන සත්තු ඉන්න පුළුවන්. අපි ඉතාමත් කල්පනාවෙන් ගමන් කරනවා. අන්න ඒ වගේ කැලේකට ගියපු කෙනෙක් වගේ සිහිය පිහිටවන්න. අරඤ්ඤ ගතෝවා. ඔය කැලේ යන අතර හම්බෙනවා විශාල රුක්ෂ, විශාල ගස් හම්බෙනවා. එතන මේ ගස් හම්බුණාට පස්සේ අපිට දැනෙනවා එතන ආරක්ෂාකාරී බවක්, අපිට එතන නිදහස් බවක්, වර්ෂාවෙන් අවුවෙන් පීඩනය අඩු වෙන තැනක් බව අපිට තේරෙනවා. රුක්ක මූල ගතෝවා. අපිට භාවනා යෝගීව මේ මාර්ගය වඩනකොට අපේ හිතේ ඇතිවෙන්න පුළුවන් යම් යම් සමාධි මට්ටම්, යම් යම් ශාන්තිමත් තත්ත්වයන් අපිට ඇතිවෙන්න පුළුවන්. හැබැයි රුක්ෂ මූලය තුළ දිගුකාලීන ජීවිතයක් ගත කරන්න බැහැ. ඒක තාවකාලික නිදහස් බවක් පමණයි. ඔබ එතන නතර වෙන්න එපා. රුක්ක මූල ගතෝවා. ඊළඟට අපි කොහොම හරි යන්න ඕනේ ශුන්‍යාගාර ගතෝවා. හිත ශුන්‍යාගාරයක් බවට පත්වන තුරු මේ මාර්ගයේ වඩන්න කියලා කියන්නේ උන්වහන්සේ. උන්වහන්සේගේ මාර්ගයේ වැඩීමේදී අර බුදුහාමුදුරුවෝ පෙන්නපු සංකේත තුනක් විදිහට තමයි උන්වහන්සේ අරඤ්ඤ ගතෝ වා රුක්ක මූල ගතෝ වා ශුන්‍යාගාර ගතෝ වා කියලා පෙන්වන්නේ. කෙසේ වෙතත් ඒකෙන් ගත යුත්තක් තියෙනවා. ඒ කියන්නේ අපි හැමතිස්සෙම සූදානම් පිට ඉන්න ඕනේ. වරදින්නත් පුළුවන්, හරියන්නත් පුළුවන්. අන්නේ මැද ස්වභාවයේ මැද තත්වයේ ඉඳගෙන ඔබට පුළුවන් නම් මේ මාර්ගය යන්න වරදින්න පුළුවන් ඉඩකඩ අඩුයි. වැරදුනත් ඔබට නිවැරදි කරගන්න පුළුවන් පහසු වෙන්න. ඔබ තේරුම් ගන්න ඕනේ ඔබේ සිත ඇතැම් විට දියුණු වෙලා වගේ වුණාට ඔබේ සිතේ ඇතුලේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔබේ සිතේ ඇතුලේ හැංගිච්ච ගිනි පුපුරු තියෙන්න පුළුවන්. දවසක් භාවනා යෝගී ස්වාමීන් වහන්සේ කෙනෙක්, උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා එක පැත්තකින්. උන්වහන්සේ ඒ පැත්තෙන් පිණ්ඩපාතේ වඩිනකොට ඒ පැත්තේ දාහනේ හොඳට හම්බෙනවා. තරුණ ගෑනු ළමෙක්, ලස්සන සළුවක් ඇඳගත්ත ගෑනු ළමෙක් දාහනේ බෙදෙනවා මේ හාමුදුරන්ට. මේ හාමුදුරෝ දාහනේ පිළි අරගෙන ආයිත් නැවත තමන්ගේ විහාරස්ථානෙට වඩිනවා. උන්වහන්සේ දිගින් දිගට ඒ පැත්තෙන්ම දාහනය උන්වහන්සේට හම්බෙන නිසා උන්වහන්සේ වැඩම කරනවා. නමුත් මේ ගෑනු ළමයට ස්වාමින් වහන්සේ තරුණයෙක් නිසා, තරුණ ස්වාමින් වහන්සේ කෙනෙක් නිසා උන්වහන්සේ පිළිබඳව අදහසක් ඇති වෙනවා. උන්වහන්සේ දකින්න ආසාවෙන් හැමදාම උදේට මේ ගෑනු ළමයා අර සළුවත් පෙරෝගෙන ඉන්නවා හාමුදුරු වෙනකම්ම. හාමුදුරන්ට දාහනේ පූජා කරන්න. කලක් මෙහෙම ගත වුණා. ස්වාමින් වහන්සේ ගැන ආදරයක් මේ ගෑනු ළමයා ගාව පහළ වෙලා.
මේ ස්වාමින් වහන්සේට හදිස්සියෙම වෙනත් ආරණ්‍යක වැඩ බලන්න යන සිද්ධ වෙනවා. ඒ ආරණ්‍ය කටයුතු වලට වඩින්න සිද්ධ වෙනවා. ඉතින් මේ ස්වාමින් වහන්සේ හදිස්සියෙම වැඩම කරනවා. මේ ගෑනු ළමයා දවසක් දෙකක් තුනක් ඉතින් බලන් හිටිය ස්වාමින් වහන්සේ නකන්. දැන් ඉතින් මේ හාමුදුරු වඩින්න නැති නිසා ගෑනු ළමයාට හිතේට ගොඩාක් ලොකු සාංකාවක් ලොකු අපහසුතාවයක් දැනෙන්න පටන් ගත්තා. කන්නේත් නෑ බොන්නේත් නෑ දෙමව්පිය අහනවා මොකද වුනේ මොකද්ද වෙලා තියෙන ළමයෝ. ඒත් මේ ගෑල්ලම කියන්නේ බැරිම තැන ගෑල්ලම කියනවා මට අර හාමුදුරු නැතුව ජීවත් වෙන්න බෑ මට කොහෙන් හරි ඒ හාමුදුරු හොයලා දෙන්න කියලා දෙමව්පියන්ට බල කරා. දෙමව්පියොත් ඉතින් හාමුදුරු ඉන්න තැන හෙව්ව 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 හම්බුනේ නැහැ. අන්තිමන මේ ගෑනු ළමයා මිය පරලොව ගියා. මිය පරලොව ගියාට පස්සේ මේ ගෑනු ළමයාගේ සලුව පත්කඩ බවට පත් කරලා පාංශුකූලය සඳහා වැඩම කළපු ස්වාමින් වහන්සේලාට පූජා කළාලු. ඉතින් මේ දවසක් මේ පාංශුකූලයට වැඩිය ස්වාමින් වහන්සේ කෙනෙක් අර ආරණ්‍ය භික්ෂුව ඉන්න ආරණ්‍යට වැඩියා. ඉතින් වැඩිහාම මේ හාමුදුරුවෝ දහන වළඳනවා අනිත් හාමුදුරුවොත් එක්ක. ඔහොම ඉන්නකොට අර පත්කඩේ දැක්කහම මේ ආරණ්‍ය ස්වාමින් වහන්සේට පොඩි මතකයක් තියෙනවා. ඒ පත්කඩේ දැකලා පුරුදුයි වගේ. ඉතින් උන්වහන්සේ අහනවා අර ළඟ ඉන්න හාමුදුරන්ගේ ඔබ වහන්සේ මේ පත්කඩේ කොහෙද? මම නිකන් දැකලා පුරුදුයි වගේ. ආ මේ අහවල් ගමේ මෙහෙ විදියට ගෑනු ළමයෙක් ඉඳලා ස්වාමින් වහන්සේ කෙනෙක් පිළිබඳව සිතක් පහළ කරගෙන ඉඳලා මේ විදියට මරණයටපත් වුණා කියලා කතන්දරේ කිව්වා. ඒ මොහොතේම අර ආරණ්‍ය ස්වාමින් වහන්සේ මට එතරම් වටිනා කියන බිරිඳක් අහිමි වුණා කියලා පපුව අමාරුව හැදිලා මරණයටපත් වුණාලු. බලන්න ඒ ස්වාමින් වහන්සේගේ මතුපිටින් කිසිම රාගයක් කිසිම බැඳීමක් හැඟීමක් තිබ්බ බවක් පේන්නේ නැහැ. නමුත් උන්වහන්සේගේ ඇතුලේ අර අලුයට ගිනි පුපුරක් තිබිලා ඒකට පෙට්‍රල් දැම්මා වගේ උන්වහන්සේගේ හිත ඇතුලේ පුංචි කෙලෙස් බිඳක් තිබිලා තියෙනවා. ඒ වගේ අපි කොච්චර අපි ගැන හිතන් හිටියත් අපි කොච්චර අපි ගැන විශ්වාසයෙන් හිටියත් අපේ ඇතුලේ තියෙන්න පුළුවන් ගොඩාක් ප්‍රශ්න. අපේ ඇතුලේ තියෙන්න පුළුවන් ලොකු ලොකු දේවල් හැංගිලා. ඒව ලොකු දේවල් විදියට නැතත් පොඩි දේවල් විදියට තියෙන්න පුළුවන්. හොඳම උදාහරණ තමයි මම ගෙදර ඉන්නකොට ගෙදර තිබ්බ ළිඳ. ළිඳ උඩින් බැලුවාම ඉතාමත් ලස්සනයි. ඒ ළිඳේ කිසිම ජරාවක් නැහැ. ඉතාමත් පිරිසිදු ළිඳ. ඒ වුණාට යම් දවසක මේ ළිඳ ඉහින්න ඕන කියලා තීරණය කරා අපේ තාත්තා. ගොඩ කාලෙකින් මේක ඉහළ නැහැ කියලා ඉහින්න තීරණය කරාට පස්සේ මේක ඉහිනකොට තමයි තේරුම් ගත්තේ මේක යට තියෙනවා කුඩ, මේක යට තියෙනවා සෙල්ලම්බටු, මේක යට තියෙනවා තියෙන ජාති ජරාව ඔක්කොම දේවල් තියෙනවා. මොකද පොඩි කාලේ ඉඳන් මගේ පුරුද්දක් තමයි මේ වතුරේ පාවෙන්නේ මොනවද, වතුර ගිලෙන්නේ මොනවද කියලා පරීක්ෂා කරනවා. ඉතින් මම අතට අහුවෙන එක ළිඳර දානවා. ළිඳර දැම්මහම පාවෙන ටික නැවත ගන්නවා, ගිලෙන ටික ගිලිලා යනවා. ඒත් මේ ළිඳ ඉහිනකොට අර දේවල් මතුවෙන්න පටන් ගත්තා. බලන්න පිරිසිදු ළිඳයි කියලා, ළිඳ පිරිසිදුයි කියලා හිතන් හිටියට මතු පිටින් අභ්‍යන්තරව ළිඳ ඉහිනකොට තමයි තේරුනේ මේකයට තිබ්බ ජරාව. මේ සිතත් ඒ ළිඳ වගේ පිටින් පේන්න පුළුවන් ලස්සනට සුන්දරව පවතිනක් විදියට මගේ හිතේ කිසිම කහටක් නැහැ, කිසිම කෙනෙක් ගැන තරහක් නැහැ, කිසිම කෙනෙක් ගැන රාගයක් එහෙම දෙයක් නැහැ කියලා Tamanට මතු පිටින් පේන්න පුළුවන්. ඒත් අභ්‍යන්තරව බලනකොට ගැඹුරට කිඳා බහිනකොට ඔබට පේන්න පුළුවන් මේ හිතේ තියෙන දේවල්. සමහරු කියනවා හාමුදුරනේ මේ භාවනා කරන්න ගිහලා මේ සතිපට්ඨානෙ වඩන්න ගිහිල්ලා තිබ්බ ටිකක් නැති වෙලා ගියා. හිතේ තිබ්බ අර ලස්සන බව සුන්දර බව නැති වෙලා දැන් මේ කෙලෙස් ගොඩක් බවට පත් වෙලා කියනවා. ඇත්තටම භාවනා කරන්න ගිහිල්ලා සතිපට්ඨාන වඩන්න ගිහිල්ලා හිත කෙලෙස් ගොඩක් බවට පත් වුණේ නැහැ. හිත පිරිසිදු වෙනකොට කෙලෙස් එළියට මතු වෙනවා, එළියට ඇදෙනවා. එතකොට අපිට හිතෙනවා නිකන් අර ඉස්සර වගේ නැහැනේ දැන් හිත. දැන් හිත නිකන් කෙලෙසිලා ගිහිල්ලා හිතේ නිකන් කැළඹීමක් ඇති වෙලා කියලා. එහෙම තමයි ළිඳ ඉහිනකොට ළිඳේ තියෙන ලස්සන නැති වෙනවා. හැබැයි ඉහළ ඉවරුණාට පස්සේ ළිඳ ඉතාමත් පිරිසිදු බවට පත් වෙනවා. ඒ වගේ තමයි සතිපට්ඨානෙ වඩනකොට මේ සිහිය පිහිටවනකොට ඔබේ ඇතුලේ හැංගිච්ච කුණු ඔබට පේනකොට ඔබට හිතෙන්න පුළුවන් ඔබේ දියුණුව අඩු වෙනවා. ඔබ ඉස්සරට වඩා දැන් පල්ලෙහාට වැටෙනවා වගේ. එහෙම වෙන්නේ ඔබේ වැරද්දක් නිසාත් නෙවෙයි. ඒක තමයි සතිපට්ඨානෙ හැටි. ඒක තමයි ඒකේ ස්වභාවය. බුදුහාමුදුරන්ගේ දේශනාවක් තියෙනවා වහලය ඇතිගේ ඇත්තෙමේ. වහලය නැතිගේ නොතෙමෙයි. යමෙක් වහලය ගැලෙව්වොතින් තෙමීමෙන් නිදහස් වෙයි.
ඔබට හිතෙන්න පුළුවන් හාමුදුරන්ට වැරදුනාද මන් දන්නේ වහලේ ඇති ගේතෙ මේ වහලේ තියෙනවා නම් තෙමෙන විදිහක් නැහැනේ ඒත් මේ දේශනාවේදී ඒක එහෙමයි කියන්නේ වහලේ කියන්නේ වසන් කිරීම හැංගීම මේ හැංගීම කියන වහලේ තියෙන තාක්කල් හිත කෙලස් වලින් තෙමිලා යනවා යම් කෙනෙක් මේ හැංගීම කියන වහලේ දාලා නැත්තම් එයාගේ හිත කෙලස් වලින් තෙමෙන්නේ නැහැ යමෙක් වහලේ ගැලෙව්වොතින් වහලේ වසන් කිරීම අයින් කරලා දැම්මොත් හිත තෙමීමෙන් නිදහස් වෙනවා එහෙනම් මේ හංගණයක වසන් කරන එක තමයි කෙලස් වලින් තෙමෙන්න ප්‍රධානම හේතුව ඔබේ හිත දූෂණය වෙන්න හිත සෞතු වෙන්න හිත අකුසලයෙන් පිරෙන ප්‍රධානම හේතුව ඔබ හිත වසන් කරනවා ඔබ මුලින්ම ඔබෙන් වසන් කරනවා අනුන්ගෙන් වසන් කිරීම වෙනුවට වගේම තමන්ගෙන් වසන් කරනවා තමන්ට හිත දිහා බලන්න යන්නේ තමන් හිත දිහා බලන්න යන්නේත් නැහැ තමන් කැමති නැහැ තමන්ගේ හිතේ තියෙන කුණු දකින්න ඒක වහලා තියන්න හදනවා එතකොට මොකද වෙන්නේ එතකොට හිත කෙලස් වලින් තෙමිල යනවා අපි දන්නේම නැහැ තෙමිල යනවා දැන් මේ අවබෝධය යනකොට දර්ශනය පහළ වෙච්ච කෙනාට ලැබෙන එක ගුණධර්මයක් තමයි කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය අබබ්බදා දිට්ඨ පදස්ස උත්තා ඉදම්පි සංගේ රතනං පනිතා තමන්ගේ සිතින් කයෙන් වචනයක් වචනයෙන් වැරද්දක් සිදු වුනොත් ඒක හංගන්න බැරි වෙනවා කාටද තමන්ටම තමන්ගේ සිතට හොඳට පේන්න පටන් ගන්නවා තමන්ගේ වැරදි. ඒ වගේම අනුන්ට හංගන්න යන්නෙත් නැහැ. ඔබ මොහොතක් කල්පනා කරන්න ඔබ ගොඩක් ජීවත් වෙන්නේ තමන්ට ඕන විදිහටද අනුන්ට ඕන විදිහටද? ඔබ ගොඩක් ජීවත් වෙන්නේ අනුන්ට ඕන විදිහට. කෙනෙක් කිව්වොත් එහෙම ඔම ගෙදර ඉඳන් සින්දුවක් කියලා නටන්න කියලා. දැන් මම කියනවා ඔබට ඔම සින්දුවක් කියලා නටන්න. ඔබට සින්දුවක් කියලා නටන්න බැරි නටන්න බැරි නිසා නෙවෙයි කවුරුත් නැති වෙලාවක සින්දුවක් දාගෙන නටන්න බැරිද? පුළුවන් ඒත් ඔබ නටන්නේ නැත්තේ ඇයි අනිත් අය ඉදිරියේ අනිත් අය දැක්කොත් මං ගැන මොනව හිතාවිද අපිට තියෙන ප්‍රශ්නේ ඇත්තටම තමන් ගැන නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ අනිත් අය තමන් දිහා කොහොම දකීවිද කියලා අපි ලෝකේ හරි බය දෙයක් තියෙනවා ඒ තමයි නිନ୍ଦා ලබන්න ඒ තමයි අසාරතක වෙන්න අපි අවනම්බු විඳින්න හරි බයයි සමහරු කියනවා මැරිලා යනවා නම් හොඳයි මෙහෙම නිନ୍ଦා ලබනවට වඩා එහෙනම් නිନ୍ଦා ලබනවට වඩා මැරෙන්න මිනිස්සු කැමති මේ අදහස අයින් කරගන්න ඕනේ තමන්ට නිନ୍ଦා කරාට කමක් නැහැ තමන් අපහසුතාවයට ලක් වුණාට කමක් නැහැ පුළුවන් තරම් විවෘත කෙනෙක් බවට පත් වෙන්න හිතේ තියෙන දේවල් හංගලා තියාගන්න යන්න එපා ඔබේ හිතට ආවේගයක් ආවොත් මේ ආවේගය හංගලා ඒක හිර කරගෙන ඒක මහා කෝපයක් වෛරයක් දක්වා පත් වෙනකන් ගොඩ ගහගෙන ඉන්න එපා ඒක එළියට ඇදලා දාන්න තරහ යන කෙනෙක් නම් අධික ලෙස මුලින්ම තරහ නැති කරන්න යන්න එපා තරහ අංගන්න යන්න එපා අනුන්ට පෙන්වන්න යන්න එපා මම මේ ඉතාමත් තරහ ගන්න නැති කෙනෙක් මෛත්‍රියෙන් ඉන්න කෙනෙක් කියලා පෙන්වන්න යන්න එපා සමහරවිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ බණ අහනකොට භාවනා කරනකොට මිනිස්සු හිතනවා එයා රහතන් වහන්සේ කෙනෙක් වගේ ජීවත් වෙන්න ඕනේ කියලා. එතකොට තරහ ගියපු ගම කියනවා අන්න බලන්නකො අරයා මේ භාවනා කරාට මේ මාර්ගයේ වැඩුවට කිසිම වැඩක් නැන් තරහ යනවනේ කියලා. එතකොට ඔබ මොකද කරන්නේ? ඒගොල්ලන්ට තරහ පෙන්වන්න නැතුව හංගගෙන ඉන්න හදනවා. ඒ වෙලාවේදී ඔබේ හිතට ඒක ලොකු අසහනයක්, ලොකු අපහසුතාවයක් බවට පත් වෙනවා. ඕන කෙනෙක් ඕන දෙයක් හිතපුවාවේ. අපි මේක හරියටම කරගන්න ඕන නම් අනුන් හිතන විදිය වැඩක් නැහැ. මට යහපතක් වෙනවා නම් මං ඒ දේ කරනවා කියන අදහස තියාගන්න. ඔබට දැඩි තරහක් වෙනවා නම්, ඔබ නිතර තරහ යන කෙනෙක් නම් මුලින්ම තරහ කලමනාකරණය කරගන්න. තරහ ඇතුලේ තියෙනව එළියට පිට කරලා දාන්න. ගහන්න යන්න එපා. ඔබේ හිතට එන ආවේගය පිට කරන්න. පිට කරන්නේ කොහොමද? කෙනෙක්ට ගිහිල්ලා ගහලා බැලලා නෙවෙයි. තියාගන්න gedara ඉඩක්. ඒ පොඩි පොළවේ ඉඩක් හදාගන්න. උදැල්ලකුත් එතනින් තියන්න. තරහ ගියපු වෙලාවට උදැල්ලෙන් වලක් හාරගෙන හාරගෙන හර ආරගෙන යන්න. ඒ වගේම තරහ ආයිත් පාරක් ගියපු වෙලාවක ඒ උදැල්ලෙන්ම ඒ වල වහගෙන වහගෙන යන්න. එතකොට ඒ තරහ කලමනාකරණය වෙනවා. තරහෙන් අපි කෙනෙක්ට ගහන එක, බයින එක, නිඳා කරන එක, දොස් කියන එක නතර වෙනවා. අපේ තරහ සමනය වෙනවා. තරහ ගියපු වෙලාවක හිතා තියාගෙන ඉන්න ගොඩක් කහට ගෑවිච්ච, ගොඩක් කුණු ගෑවිච්ච රෙදි කෑල්ලක්
ඇඳුමක් තියලා තියන්න ගෙදර කොයි වෙලාවෙත් ගොඩක් තරහ ගියපු වෙලාවට නෝණ ගැන හරි මහත්තයා ගැන හරි දරුවෝ ගැන හරි ඒගොල්ලොන්ට එක බැන ගන්න ගහ ගන්න යන්න එපා ඔබ ගිහිල්ලා අර රෙදි කෑල්ල හොදගෙන 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 යන්න ඒක තලහ තරහ කලමනාකරණය කිරීම මුලින්ම නැති කරලා හරියන්නේ නැහැ මුලින්ම කලමනාකරණය කර ගන්න ඕනේ ඔබ ඒ තරහ හිතින් පොඩ්ඩක් අයින් කරලා ඊට පස්සේ තමයි ඒක සමනය කර ගන්න යන්න ඕනේ අන්න ඒ වෙලාවේදී ඔබේ තරහ පිට වෙලා ඔබ විවෘත වෙන්න පටන් ගන්නවා අනිත් අය මොනව හිතුවත් කමන්නේ අන්න බලන්නකෝ අරයා මහලුකුවට භාවනා කරන්න ගියාට තරහ අරගෙන ඉන්නේ හැටි අන්න ඕන කතාවක් කියපු දෙන් මට ඕනේ මගේ පිරිසිදු බව නම් මට අනුන් හිතන විදිහ අදාළ වෙන්නේ නැහැ දවසක් අර තාපසේ පිඬපා පණියරක් දිගේ යනකොට මිනිස්සෙක් ඇවිල්ලා තල්ලු කරගෙන ගියාලු තාපසේ වැටුණලු මඩට තව මිනිස්සෙක් ඇවිල්ලා නැගිට්ටෙව්වලු නැගිට්ටෝල තාපසයාගේ මඩ පිහිදාලා තාපසයාට වැදලා ගියාලු එතන ඉන්න මිනිස්සෙක් අහනවා මේ ඔබතුමා පුදුම තාපසයෙක්නේ අර තල්ලු කරොත් මිනිහට බැන්නේත් නෑ අර උදව් කරොත් මිනිහට ස්තුති කළෙත් නෑනේ එතකොට තාපසයා කියනවා එයා යාට කරගත මෙයා මෙයාට කරගත මට ප්‍රශ්නයක් නැහැ කියලා බලන්න බාහිරය ප්‍රශ්නයක් කරගන්න එපා තමන්ට තමන්ගේ අභ්‍යන්තරයට මිනිස්සු ඕන දෙයක් හිතපුවාවේ මම විවෘත මනසින් ජීවත් වෙන්න ඕනේ මගේ ඇතුලේ එකක් එළියේ එකක් තියාගෙන හරියන්නේ නැහැ සිනහ වෙන්න හෝ කතා වෙන්න බෑ මනින්නට මිනිසා සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා මිනිස්සු හරි කැමති එළියෙන් එකක් ඇතුලෙන් එකක් තියාගන්න එළියෙන් හොඳට කතා කරනවා ඇතුලේ වුණාට කුණු තියෙන්නේ එහෙම එපා ඔබේ හදවතේ තියෙන එක එළියට දාන්න ඔබ අකමැති නම් ඒ අකමැති බව ප්‍රකාශ කරන්න ඔබ ඒකට කැමති නම් කැමති බව ප්‍රකාශ කරන්න හිතන්න ඔබ යනවා කෑම වේලක් කන්න ඔබ කෑම වේලක් කන්න ගියාම ඔබට හිතෙනවා යම් කෑමක් කන්න අපි හිතමු ඔබ වෙජිටේරියන් කෙනෙක් ඔබ මස් මාළු නොකන කෙනෙක් ඔබට ඒ වුණාට යම් කිසි අදහසක් පහළ වෙනවා ඒ හදලා තියෙන කෑමක් කන්න ඒත් මිනිස්සු හිතන් ඉන්නේ මම වෙජිටේරියන් කියලානේ මගේ නම්බු නැති වේවි කියලා සමහරු බයෙන් ඒක හංගගෙන යනවා එහෙම වෙන්න එපා ඕන එක්කෙනෙක් ඕන එකක් හිතපුවාවේ මම ඒක වැරදි නැත්තම් ඒක අකුසලයක් නොවේ නම් ඒක සිද්ධ කරනවා අන්න එහෙම විවෘත මනසක් ඇති කරගන්න ඔබ විවෘත වෙලා ඉන්නකොට ඔබේ හිත කෙලෙස් වලින් තෙමෙන ප්‍රමාණය අඩු වෙනවා යම් දෙයක විවෘතව තියෙනකොට අපි හිතමු දැන් ඔබ ඉන්න ගෙදර ඔබ ඉන්න තැන හැමතිස්සෙම පිටට පේනවා කියලා ඉබේටම ඔබ නිවැරදි වෙන්න පටන් ගන්නවා ඔබ වැරදි වැඩ කරන්නේ නැතුව ඉන්න පටන් ගන්නවා ඇයි කොහොමත් එළියට පේනවනේ අන්න ඒ වගේ මේ අභ්‍යන්තරය ඕපන් වෙලා තියෙනකොට තමන්ගේ හිතේ එකක් එළියේ එකක් නැතුව හිත ඇතුලේ තියෙන දේ එළියට ඒ විදිහටම ප්‍රකාශ කරනවා නම් හිතේ තියෙන දේ අභ්‍යන්තරයෙන් එළියට එහෙම්මම දානවා නම් අන්න ඔබ විවෘත වෙච්ච කෙනෙක් හැබැයි විවෘත වෙච්ච අය සමහර වෙලාවට හරි දැඩි වෙන්න පුළුවන් සමහර වෙලාවට සමාජයත් එක්ක ගනුදෙනු කරද්දී ඒගොල්ලෝ මූණටම කියන අය වෙන්න පුළුවන් සමාජයෙන් හංමඩු ගහෙන්න පුළුවන් සමාජයෙන් යම් කියම් චෝදනා එන්න පුළුවන් කමක් නැහැ ඕන එකක් ආපු දෙන් හාවුන් වැඩි උනත් එකයි කිඹුලන් වැඩි උනත් එකයි මට ඕනෑ කළේ එකයි එගොඩට පැනගන්න එකයි අපිට ඕනේ එගොඩට පැනගන්නනේ එගොඩට පැනගන්න ඕන නම් ඔබ මේ විදිහට කරන්න සමාජයෙන් මොනවා ආවත් පස්සයෝක වෙනස් වෙලා යනවා මිනිස්සු ඕන දෙයක් කියපුවාවේ මම සතිපට්ඨානෙ වඩනවා මම චිත්තානුපස්සනාව වඩනවා හිත විවෘත කරගන්න එතකොට ඔබට තේරෙනවා මේ හිතේ තියෙන නරක පැත්ත ඔන්න අඩු වෙනවා හිත විවෘත කරගන්න විවෘත කරගන්න හිත පිරිසිදු වෙනවා පිරිසිදු වුණාට පස්සේ හිතේ ලොකු ශාන්තියක් ලොකු සැනසීමක් ලොකු නිවිච්ච බවක් හිත තුල ගොඩනගෙනවා ඔබ ඊට පස්සේ මොකද කරන්නේ ඒ ගොඩනැගිච්ච ශාන්තිය ගොඩනැගිච්ච සහනය තියාගන්නමයි හදන්නේ බාහිරෙන් කිසිම දෙයක් දාගන්නේ අභ්‍යන්තරය ඇතුලේ තුලම ජීවත් වෙන්න උත්සාහ කරනවා එළියේව වැඩ හොයන්න යන්නේ එළියේ වැඩක් කරන්න යන්නේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න යන්නේ කතා බහ කරන්න යන්නේ කිසිම බාහිර සම්බන්ධතාවයක් නැතුව අර ශාන්තිය තුල ජීවත් වෙන්න උත්සාහ කරනවා ශාන්තිය රකින්න උත්සාහ කරනවා දවසක් හාමුදුරුව කෙනෙක් ආරණ්‍ය සේනාසනයක මං පුංචි කාලේ ස්වාමින් වහන්සේ ධර්ම දේශනා කරනවා මෙන්න මේ විදිහට මුණ වහගෙන ඒක වැරදි නෑ ඒක සම්ප්‍රදායක් ලංකාවේ තියෙන හැබැයි මේ හාමුදුරුව මෙහෙම ධර්ම දේශනා කරන වෙලාවෙන් පස්සේ මම හාමුදුරුව වඩම්මනෝ පුංචි ළමයෙක් විදිහට මම වඩම්මනෝ වඩම්මනකොට හාමුදුරුවන්ගෙන් අහනවා ඇයි ස්වාමින් වහන්සේ මුණ වහගෙන බණ කිව්වේ එතකොට ඒ ස්වාමින් වහන්සේ කියනවා දැක්කේ නැද්ද පුතා අර ඉස්සරහ ස්ත්‍රී අය
ඒ අය දැකලා රාග චෛතසිකයේ මතු වුණොත් ධර්මදේශනා කරන ස්වාමින් වහන්සේ කෙනෙක්ට ගැළපෙන්නේ නැහැ. ඒ වගේම ධර්මදේශනා කරන්නත් බෑ. ඒ වගේම භාවනා යෝගී භික්ෂුන් වහන්සේ කෙනෙක්ට ගැළපෙන්නේත් නැහැ කියලා කිව්වා. එතකොට මට තේරුණා ඒ ස්වාමින් වහන්සේ වහා ගිනි ගන්නා සුළුයි. ඒ හාමුදුරර ඇතුළේ තියෙන ශාන්තිය රැකගන්න බාහිරේ වහලා තියෙනවා. බාහිරින් අරමුණු ගන්න නැතුව ඉන්නවා. ඒ අර ශාන්තියත් එක්ක බැඳිලා ඒක නිවන් මඟ නෙවෙයි. එතන ඒ හාමුදුරු වරද්දගෙන කියලා මට පොඩි කාලෙම තේරුණා. පස්සේ තමයි මම හොයන්න ගත්තේ කොහොමද මේ ඇතුළේ තියෙන අවබෝධය ඇත්තටම එළියට ගන්න. කොහොමද ඇත්තටම අවබෝධ කරන්නේ? සාංචි විහාරේ තියෙනවා ඉන්දියාවේ නිරුවත් කාන්තා ඡායාරූප. ඡායාරූප කියන්නේ ඒ කොටලා තියෙන්නේ, ඒ බිතිසිතුවම් වගේ හදලා තියෙන්නේ. ඇයි එහෙම කරලා තියෙන්නේ? මේවා දකිනකොට තමන්ගේ අභ්‍යන්තරයේ මොකද වෙන්නේ කියලා ඒ භාවනා යෝගී ස්වාමින් වහන්සේලාට තමන්ගේ හිත බලා ගන්න පුළුවන් වෙන්න. ශාන්තිය තුළම ජීවත් වුණොත් අපිට කවදාවත් හිත හරියටම අවබෝධයටපත් වෙලාද කියලා හොයාගන්න බෑ. ඔබට සිද්ධ වෙනවා ඒ ශාන්තිය පොඩ්ඩක් හොල්ලලා බලන්න. හිතේ සමාධිය, හිතේ තියෙන අවබෝධය පොඩ්ඩක් හොල්ලලා බලන්න හෙල්ලෙනවද කියලා. එහෙනම් බාහිරයේ අභ්‍යන්තරයේ ප්‍රශ්නයක් නැහැ කියන මට්ටම ආවට පස්සේ ඔබ කරන්න ඕනේ හොල්ලලම බලන්න ඕනේ මොකද වෙන්නේ කියලා. නිന്ദාමල ඉඳලා බලන්න ඕනේ. ජීවිතේ ප්‍රශ්නවලටම මුහුණ දීලා බලන්න ඕනේ. බාහිරයත් එක්ක සම්බන්ධ නැහැ වගේ තේරෙනවනම් ඔබ හිතලම සම්බන්ධ වෙන්න ඕනේ. බාහිරයත් එක්ක සම්බන්ධ වෙලා බලන්න ඕනේ. මගේ හිත දියුණුණා කොහොමත් මේ කඩාගෙන වැටෙන විදියක් නැහැනේ. දියුණුණුද නැද්ද කියලා මම පරීක්ෂා කරලා බලන්න ඕනේ කියලා හොඳට ඒ දේවල් එක්ක ගනුදෙනු කරලා බලන්න ඕනේ. ඇඟ වෙහෙසලා වැඩ කරන්න ඕනේ. දාඩිය දාගෙන බලන්න ඕනේ. ඔබේ හිත නිවෙනකොට ඔබ පුළුවන් තරම් ඇවිදින්න නැතුව එක තැනකට වෙලා ඉන්න උත්සාහ කරනවා ඇති. ඔබටම දැනෙනවා ඇති ඔබ ඉස්සර වගේ නෙමෙයි දැන් ගොඩක් මේ විවේකය හොයනවා. වෙන් වෙලා ඉන්න හොයනවා. මිනිස්සු අඩු තැන් හොයනවා. එහෙනම් ඔබට සිද්ධ වෙනවා අද ඉඳන් වැඩ කරන්න, දාඩිය දාගන්න, මහන්සි වෙන්න, ගේ දොරේ වත්තේ පිටේ වැඩ කරන්න, මිනිස්සුත් එක්ක සමාජයේ වැඩ කරන්න, සමාජශීලී වෙන්න, අන්න පරාර්ථ චර්යාවේ දෙන්න, සමාජශීලී වෙන්න, ක්‍රියාකාරී චරිතයක් බවට පත් වෙන්න. එතකොට ඔබේ සිතේ කැළඹීමක් එනවද කියලා පරීක්ෂා කරන්න පුළුවන්. අර හොඳ මමට බැඳෙන්න යන්න එපා. හිතේ තියෙන පිරිසිදු බවට බැඳෙන්න යන්න එපා. මොකද ඒ මායයා, ඒ ඔබේ හිතේ පිරිසිදු බවත් මමම තමයි. මම කියන දෙකේ මයනු දෙකෙන් එක මයන්නක් අයින් කරොත් අනිත් මයන්න ඉතිරි වෙනවනේ. ඔබ එහෙම ඉතිරි කරගත්තොත් ඔබ තුල මැනීම නැති වෙලා නැහැ. ඔබ තුල අර මාරය නැති වෙලා නැහැ. ඔබට සිද්ධ වෙනවා ඒ හොඳ මමගිනුත් නිදහස් වෙන්න, නරක මමගින් වගේම හොඳ මමගිනුත් නිදහස් වෙන්න. එහෙනම් ඔබට සිද්ධ වෙනවා ඔබ දිහා බලාගෙන ඉන්න අතරම ශාන්තියට හිත ඕනාවට වැඩිය බැඳෙනවා නම් ශාන්තිය ඇතුලේ අශාන්තියත් හොයන්න, හිතේ නිවීම ඇතුලේ නොනිවීමත් හොයන්න, බාහිරෙන් දේවල් දාලා බලන්න මගේ හිත කැළඹෙනවද කියලා. ඔබේ හිත නිවිලා නම් ඔබ වෙඩින් එකකට ගිහිල්ලා බලන්න, මගුල් ගෙදර ගිහිල්ලා බලන්න, ලොකු සද්ද තියෙන තැන්වලට ගිහිල්ලා බලන්න. නිවිලා නම් ඒ තැන්වලදී ඇවිලෙනවා නම් ඔබේ හිත ඇත්තටම නිවිලා නැහැ. නිවෙන්න ඕනේ ආරණ්‍යයක් තුල නෙවෙයි, නිවෙන්න ඕන සෙනගක් මැද දැහැන්ගත වෙන ක්‍රමයේ ඉගෙන ගන්න. ප්‍රශ්න කරදර මැද්දේ නිශ්චල වෙන ක්‍රමය හොයාගන්න. නැතුව කැලයක් තුල නිශ්චල වීම තුල ඒ නිශ්චල බව ඇත්තක්ද බොරුවක්ද කියලා අපිට තේරුම් ගන්න බෑ. ඒ කියන්නේ කැලයක් තුල ඉන්න එක නරක නැහැ, ඉතාමත් හොඳයි, සුවදායි. නමුත් අපි දන්නේ නැහැ ඒක ඇතුලේ අපි කොච්චර දුරක් හිටියොත් අපි අවබෝධයටපත් වෙයිද කියලා. මොකද අපි දන්නේ නැහැ මේක මායාවක් වෙන්න පුළුවන්. බාහිරේ අරමුණු නැත්තම් අපේ හිතේ කොහොමත් ඒ කෙලෙස් ඇති වෙන්නේ නැහැ. බොරු කියන්න අවස්ථාවක් නොලැබුණොත් අපි බොරු කියන්නේ නැහැ. රාගයකටපත් වෙන්න ඒ අරමුණු හම්බුනේ නැත්තම් අපි රාගයකටපත් වෙන්නේ නැහැ. එහෙනම් අරමුණු දීලා බලන්න ඕනේ මගේ හිත රාගයටපත් වෙනවද කියලා. අරමුණු දීලා බලන්න ඕනේ මට තරහා යනවද කියලා. ප්‍රශ්න කරදර ආපු දෙන්, නින්දා ආපු දෙන්, ජීවිතේ කඩා වැටිච්ච දෙන්,
මම මේ හැම දෙයකටම සාර්ථකව මුහුණ දෙනවා කියන ඒ අදිෂ්ඨානය අදහස ඔබ තුල තියාගන්න ඔබ ප්‍රශ්න නැති තැනක් හොයන්න එපා කරදර නැති තැනක් හොයන්න එපා මේ සිත ඇතුළේ තියෙන දෙපැත්ත දකින්න හිතේ ඉන්න හොඳ මම නරක මම තේරුම් ගන්න හොඳ පැත්ත නරක පැත්ත තේරුම් ගන්න ලෝකෙත් තියෙනවා දෙපැත්තක් මේ දෙපැත්ත තේරුම් ගන්න ඒ ලෝකේ තියෙන දෙපැත්ත තේරුම් ගන්නවත් එකම ඔබ තුල පවතිනා වූ මේ අභ්‍යන්තරව පවතිනා වූ සිතේ දෙපැත්ත තේරුම් ගන්න ඒ තේරුම් ගැනීමට තමයි අපි කියන්නේ ද්වතානුස්සති ද්වතානුස්සති කියන්නේ දෙපැත්ත දකින එක ද්වේතා විතක්ක සූත්‍රේත් විතක්ක සන්තාන සූත්‍රේත් පැහැදිලි කරන්නේ ඒකම තමයි හිතේ පවතින කුසලතාවය සහ හිතේ පවතින අකුසලතාවය කියන මේ දෙපැත්ත තේරුම් ගන්න ඔබට කරන්න තියෙන්නේ දෙපැත්තෙන් අකුසලතාවය අතහැරලා කුසලතාවයට බැඳෙන එක නෙවෙයි හිතේ මේ දෙපැත්තම තේරුම් අරන් දෙපැත්තෙන්ම නිදහස් වෙන්න මගේ හිතේ අශාන්තියත් අතහැරලා ශාන්තියත් අතහැරලා දාන්න එතකොට මොකක්ද ඉතිරි වෙන්නේ එතකොට ඉතිරි වෙන්නේ උපේක්ෂාව උපේක්ෂාව කියන්නේ හිත ඇවිලුණත් හිත නිවුණත් දෙකේම වෙනසක් නැහැ සතුටටපත් වුණත් අසතුටටපත් වුණත් ඒ දෙකේම වෙනසක් නැහැ හිත පිබිදුණත් හිත නිදිය ගත්තත් දෙකේම ප්‍රශ්නයක් නැහැ පිබිදීම තුලවත් නිදි ගැනීම නිදි බර ගතිය තුලවත් හිර කරගන්න එපා හිත හුස්ම එනවා හුස්ම යනවා දෙකම ප්‍රශ්නයක් නැහැ හුස්ම ආවහම තියාගන්නත් එපා පිට කරන්න බලෙන් යන්නත් එපා ඒක નિરાයාසයෙන් සිද්ධ වේවි ඔබ ඒ දිහා දකින්න පාලනය නොකර තේරුම් ගැනීම සිද්ධ කරන්න සතිපට්ඨානෙ තියෙන ප්‍රධානම අරමුණ තමයි ඔබ භෞතිකය පාලනය කරන්න එපා කායાનුපස්සන කැමැත්ත අකමැත්ත පාලනය කරන්න එපා වේදනානුපස්සන සිත පාලනය කරන්න එපා චිත්තානුපස්සන ලෝකයේ පවතින ධර්මතා පාලනය කරන්න එපා ධම්මානුපස්සන සබ්බේ ධම්මා අනාත්තාති සියලුම ධර්මයෝ අනාත්මයි යදා පඤ්ඤාය පස්සති යමෙක් ඒක දැක්කොත් අත නිම්බින්දති දුක්ඛේ ඔහු දුකෙන් මිදෙනවා ඒස මග්ගෝ විසුද්ධියා එයයි පිරිසිදු වෙන මාර්ගය බලන්න පිරිසිදු වෙන මාර්ගය කියන්නේම මේ දේවල් පාලනය කරන්නේ නැතුව අයිති කරගන්න නැතුව ආත්ම කරගන්න නැතුව ඒවට පාඩුවේ තියෙන දෙනවා භෞතික ලෝකයට ඒ ලෝකයේ පාඩුවේ තියෙන දෙනවා කැමැත්ත අකමැත්තට කැමැත්ත අකමැත්ත පාඩුවේ තියෙන දෙනවා හැබැයි මම දකිනවා මම සිහියෙන් ඉන්නවා මම තේරුම් ගන්නවා සිතට සිතේ පාඩුවේ තියෙන දෙනවා ධර්මතා වෙනස් කරන්නේ වැස්ස වැහැපු දෙන් අවව පායපු දෙන් සිත ඇති වෙච්ච දෙන් නැති වෙච්ච දෙන් අපි ඒ දිහා දකිමින් සිටිනවා ඒ දිහා අවබෝධයෙන් දකිමින් ඉන්නකොට ඔබේ හිත ඇතුලේ ප්‍රඥාව පහළ වෙනවා ඒ ඥාණය පහළ වෙනවා ඒ භාවනාමය ප්‍රඥාව භාවිතා කිරීමේ තුලින් ලබන ඥාණය ඔබව ඒ අවබෝධය තුල රඳවනවා ඔබේ හිත ඇත්තටම ඒ තුල නිවි යනවා ඒ නිවි යෑම කියලා කියන්නේ අර බොරුවට නිවි යෑමක් නෙවෙයි භෞතිකය නිහඬ වෙනකොට අභ්‍යන්තරය නිහඬ වීමක් නෙවෙයි භෞතිකය තුල වාහන හෝන් ගහනවා ට්‍රැෆික් එකේ ඉන්නකොට මිනිස්සු කෑ ගහනවා මිනිස්සු බහිනවා විදුලි කොටනවා ඒ වගේම ගොරවනවා ඒ කිසිම දෙයක් මගේ අභ්‍යන්තරයේ ප්‍රශ්නයක් නැහැ කියන මට්ටමට හිත දියුණු වුණොත් යතින්ද කීලෝ පටවින් සිතෝසියා කියන ඉන්ද්‍රකීලයක් වගේ ඒ වගේම අකුප්පාමේ චේතෝ විමුක්ති නොසෙල් වෙන චිත්ත විමුක්තියක් දක්වා ඔබේ සිත වර්ධනය වුණොත් අන්න එදාට ඔබ දියුණු වෙච්ච කෙනෙක් කියලා ඔබට තේරුම් ගන්න පුළුවන් ඒ දක්වාම මධ්‍යස්ත මනසින් මේ කියපු දේවල් හොඳට තේරුම් ගන්න චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ඇලීම ගැටීම ඔබ තේරුම් ගන්න සිත දිහා බලාගෙන ඉන්න ඇලීමෙන් ගැටීමෙන් නිදහස් වෙන්න ඒ දේවල් වලට ඒ දේවල් වල පාඩුවේ තියෙන දෙන්න එවිට ඔබට නිවන් මඟ සාර්ථකව ගමන් කරගත හැකි වේවි. එලෙස සාර්ථකව නිවන් මඟ ගමන් කරන්න ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
मोहक्खयो निब्बानं।